ආයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය කැලණිතිස්ස පෞද්ගලික බලාගාරයක් අක්‍රිය කරයි මෙරට විදුලි පද්ධතියෙන් මෙගාවෝට් 130ක් අහිමි වෙයි कृषि रक्षण मंडले सभापति इल्ला अस्वे दूषण अक्रमिकता वंचा हेलिकिरीम इल्ला स्वीमट हेतुना हिटपु सभापति सियतट कियाई बीवगा हानिवलट देन वंदिय मदी देसह बडेरिंगु गोवीनुत वंदी इल्लाई यूएनपीएन रुपियाल एक दहस पांसीयट गैस सिलिंडर डॉलर अर्बुदे विसंदीमट पिलियां रैसाक आर्थिक विश्लेषक आचार्य निशांत मेल पहादाई වැඩි වැටුප් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 16ක් වැඩ වර්ජනයක ඉදිරි සති තීරණාත්මකයි බූස්ටර් නැත කඩිනමින් ලබා ගන්න විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි කුමන ප්‍රභේද ආවත් රටේ සෞඛ්‍ය පද්ධතියට ව්‍යසන පාලනය කරන්න හැකියාව තියෙනවා සෞඛ්‍ය ඇමති කෙහෙලිය කියයි පාසල් යාමට සිටි දැරිය සද්දන්තයා පොළවේ ගසයි දිවි බේරාගත් දැරියගේ බිහිසුණු අත්දැකීම සියත ටීවී නිල විකාශන අයිතිය දරන ඔස්ට්‍රේලියානු තරංග සංචාරයේ එක්වන ශ්‍රී ලංකා 2020 සංචිතය නම් කරයි මුලින්ම දේශීය පුවත් වෙතයි අවධානය වගහානි සඳහා රජය ලබා දෙන වන්දි මුදල ප්‍රමාණවත් නැහැ කියලා ගොවීන් පවසනවා මීට එරෙහිව අද උද්ඝෝෂණ සහ උපවාස සංවිධානය කර තිබුණා මේ අතරේ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ පේමචන්ද්‍රයාපා මහතා ඉල්ලාස් වී තිබෙනවා दूरे नस्वीमट हेतु दूषण वंचा हेलिकिरीम हेतु एल्ल विमिंतिबू बलपेंबवाय ओहु सियतट पवसुवे කාබනික පොහොරින් වගා කළ හානි වුණොත් වන්දි දෙනවා කියලා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද කිව්වා. ඒත් ඊට වෙන් කරලා තියෙන මුදල රුපියල් මිලියන 40000ක්. එහෙත් මේ දෙන වන්දි මුදල ප්‍රමාණවත් නැහැ කියලා පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ඒකාබද්ධ සංවිධානයේ ගොවීන් පවසනවා. ඊයේ මහින්දානන්ද ඇමතුමා කියනවා මිලියන 40000ක් වෙන් කරාලු ගොවියන්ට වන්දි කියන්නේ. ඒක වහලා ගහන්න. නිකන් ගණන් හදලා බැලුවොත් හෙක්ටයාර එකට වැටෙන්නේ රුපියල් 50000යි. බලන්නකො බඩිරින් ගොවියන් මොකද කරේ කියලා. තේ ගොවියා, පොල් ගොවියා, එළළු ගොවියා, තැමේ හැමෝම ගොවියෝනේ. හැබැයි ඒක ගොවිය ගැන කිසි කතාවක් නැහැනේ. වී ගොවියා විතරක් නෙමෙයි අනිත් සෑම භෝග වගාවන් සඳහාද ගොවින්ට වන්දි දෙන්න කියලා රජයට බල කරමින් අද ඇඹිලිපිටිය නගරයේ විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්ුණා පරිමිතියට ගත්තොත් මේ වන්දි ගෙවන්න ඕනේ මේ ජනාධිපති අගමැති මේ කැබිනට් මණ්ඩලයේ මේට අදාළ තීන්දුව ගත්තු නිලධාරීන් මේගොල්ලොන්ගේ දේපළ වලින් ගෙවන්න ඕනේ දේපළ වලින් ගෙවලා ඒගොල්ලෝ අත්වලට මාංචු දා ගන්න ඕනේ මාංචු දාගෙන ඒගොල්ලෝ හිරගෙවල් වලට යන්න ඕනේ අක්කරයකට රුපියල් ලක්ෂයකට යා වන්දියක් අනිවාර්යෙන්ම ගෙවන්න ඕනේ මහවැලි සීකලාපේ ගොවීන් අකණ්ඩ උපවාසයක් ආරම්භ කළා උපවාසයට අදට දින දෙකක් ගොඩබෝග වගා කරන ඉරුඟු බඩිරුඟු ගොවියා මේ වෙනකොට අසරණ වෙලා තියෙනවා වන්දි මුදල් ලබා නොදෙනවා නම් මාරාන්තික උපවාසයක් දක්වා මේ උපවාසය දීර්ඝ කරන්නට අපි තීරණය කළා තියෙනවා වී ගොවින්ට වන්දි දෙන්න සූදානම් වන විටම කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති සිය දූරයෙන් ඉල්ලා අසුණා ආයතනයේ තුල සිද්ධ වෙන මූල්‍යමය වංචා පරිපාලනමය දෝෂ ඒව මට නිවැරදි කරගන්න බැරුව ගියා ඒක ඒ තරම්ම ගැඹුරට ගිහිල්ලා මට කාගෙවත් උදව්වක් හම්බුන්නේ නැහැ මගේ අතට පත් වෙලා තියෙන විවිධ දූෂණ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා ඉතින් ඒවා මගේ අතට එන්නේ නැහැ මේ කට්ටියටත් මම එතන ඉන්නේ එක ගැටලුවක් වුණා ඒක නිසා මට විරුද්ධව කට්ටිය පෙළ ගැහෙන්නත් ගත්තා ආයතනයේ සේවක මණ්ඩලය මෙහෙම පොළඹා ගත්තේ තර්ජනය කරලා රටේ වත්මන් අර්බුද වලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කළ විරෝධතාවයක් ගාල්ල ප්‍රදේශයේදී පැවතුණා. පොහොර බඩුමිල සහ ඉන්ධන ගැටලුව මුල් කරගනිමින් එක්සත් ජාතික පක්ෂය ගාල්ල නගරයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. අදත් මේ රට ප්‍රබෝධන ගිහිල්ල ඉවරයි. ඔබට ජීවත් වෙන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා. ඒ ජීවත් වෙන්න බැරි තැනට ආපු නිසා තමයි ගාල්ලෙන් නොනවතින රට අපිට තියෙන්නේ රිවර්ස් වෙන ආණ්ඩුවක්. අද රටත් රිවර්ස් වෙනවා මේ ආණ්ඩුව කරන දේවල් නිසා. අද මේ රටේ සල්ලි නැහැ. ජනතාවට කන්න නැහැ. වාහනවලට ඉන්ධන නැහැ. අද මේ රටේ මේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් තියන්නේ එකම පුද්ගලයෙක් යට. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ළඟයි. බලන්න රාජ්‍ය නිලධාරීන් 2014 දෙසැම්බර් මාසේ පේ ෂීට් එක අරගෙන. රාජ්‍ය නිලධාරීන් ආපහු බලන්න 2019 දෙසැම්බර් මාසේ පේ ෂීට් එක අරගෙන. පඩිය දෙකුණ යතර. රනිල්ට රට බාර දෙන්න. ගෑස් ටැංකිය රුපියල් 1500යි කියලා මතක්
බැස්ුවේ කැලණිතිස්ස බලාගාරයේ පෞද්ගලික බලාගාරයක් නඩත්තු කටයුත්තක් සඳහා මේ වන විට අක්‍රිය කර තිබෙනවා ඒ හේතුවෙන් මෙරට ජාතික විදුලි බල පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාව මෙගාවොට් 130ක් කෙසේ වෙතත් දැවි තෙල් සහ ඩීසල් ලැබීම හේතුවෙන් අද සහ හෙට දිනත් විදුලිය කැපීමේ අවශ්‍යතාවයක් නැති බව විදුලි බල මණ්ඩලය පවසනවා මේ අතර විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ඍජුව ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා එම යෝජනාව තුළින් ඉන්දියාවට විදුලි බිල සහ විදුලි පාලනය තීරණය කිරීමට හැකිවන බවටයි වෘත්තීය සමිතිය චෝදනා කරන්නේ අද සහ හෙට දිනත් විදුලිය කපන්නේ නැති බව විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ විදුලි බල මණ්ඩලයට අවශ්‍ය දැවි තෙල් සහ ඩීසල් ලබා දීමට කණිය තෙල් නීතිගත සංස්ථාව එකඟ වීමත් සමගයි. මේ අතර කැලණිතිස්ස බලාගාරයේ ඇති ඩීසල් තවත් දින දෙකකට විදුලි උත්පාදනයට ප්‍රමාණවත් බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. මෙලෙස ඩීසල් ලැබී ඇති පසුබිමක කැලණිතිස්ස බලාගාරයේ පෞද්ගලික විදුලි බලාගාරයක් වන සෝජීට්ස් බලාගාරය නඩත්තු කටයුත්තකට අක්‍රිය කර තිබෙනවා. එම බලාගාරයේ මෙගාවොට් 100 හැටක ධාරිතාවයකින් යුක්ත වන අතර මේ අවස්ථාවේදී එම බලාගාරය නිෂ්පාදනය කරන්නේ මෙගාවොට් 130ක ප්‍රමාණයක්. ඒ හේතුවෙන් මෙරට ජාතික විදුලි බල පද්ධතියට අහිමි වන මෙගාවොට් ගණන 130ක් පමණ වනවා. මේ අවස්ථාවේ මෙරට විදුලි බලාගාරවලින් උත්පාදනය කරන සමස්ත මෙගාවොට් ගණන මෙගාවොට් 2600ක් පමණ වන අතර උපරිම ඉල්ලුම සහිත කාල සීමාවේදී පරිභෝජනයට අවශ්‍ය විදුලි ධාරිතාව මෙගාවොට් 2610ක් පමණ වනවා. සෝජීට්ස් බලාගාරය අහිමි වීම හේතුවෙන් මෙගාවොට් 10ක 15ක වෙනසක් උපරිම ඉල්ලුම සහිත කාල සීමාවේදී ඇතිවන බව විදුලි ඉංජිනේරුවන් පවසනවා. එම සමස්ත ධාරිතාවය සපයා දීමට නොහැකි වීම හේතුවෙන් ඇතැම් ස්ථානවල සුළු කප්පාදු වීම සිදු විය හැකි බවයි ඔවුන් පවසන්නේ. මේ අතර මෙලෙස විදුලි බලාගාරයක් අක්‍රිය කිරීමට මේ අවස්ථාවේදී ඉඩ දිය නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එමෙන්ම එම කොමිසම අද කැලණිතිස්ස බලාගාරයේ ඇති සෝජීට්ස් බලාගාරයේ නිරීක්ෂණයකටද එක් වී තිබෙනවා. මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට තවත් දින කිහිපයක් ගතවන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 30 වනදා දක්වා පිරිපහදුව ආරම්භ කිරීම කල්යනු ඇති බවයි එම අමාත්‍යාංශයේ වැඩිදුරටත් පවසන්නේ. විදුලි බල මණ්ඩලයට තෙල් ලබා දීම හමුවේ පැන නැගුණු ගැටලු මුල් කරගෙනමින් පසුගියදා කැබිනට් මණ්ඩලයේදී යෝජනාවලියක් ඉදිරිපත් වුණා. ඒ අනුව විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ඍජුවම ආනයනය කිරීම එම යෝජනාවලියේ ඇතුළත්. යෝජනාවලිය ඉදිරිපත් කළේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයායි. ඊට මම්පිල ඇමතිවරයාගේද එකඟතාව හිමිව තිබෙනවා. මේ අතරෙම යෝජනාව ඉන්දියාවට මෙරට විදුලි බිල සහ විදුලි බලය තීරණය කිරීමේ යෝජනාවක් බව වෘත්තීය සමිතිය චෝදනා කරනවා. දැන් පිරිපහදුව පටන් ගන්න යනකොට 100ට 100ක් එකකින් හදන්න පුළුවන්කම තියෙද්දි ඉන්දියාවේ කඩිනමින් විදුලි බල මණ්ඩලයට තෙල් ගන්නේ. අනු ඒගොල්ලේ එන ගිවුසුම් අනුව අපි සල්ලි නොදුන්නොත් තෙල් නවතිනවා. තෙල් ටික නවතුනම මොකද වෙන්නේ? රට අඳුර නෙමෙයිද? රටම නවතිනවා. රටම ඉන්දියාවේ යටත් විදිතයක් කිරීමේ ගිවිසුමකට මේ යන්නේ ණය පදනක් පෙන්නලා අපේ රටේ බල ශක්තියම ඉන්දියාවට එනවා විදුලි බිල අනිවාර්යෙන් වැඩි වෙනවා තෙල් ගෙන්වීමේ බලය තියෙන්නේ සංස්ථාවට සංස්ථාවට තියෙන බලය විදුලි බල මණ්ඩලයට පණ තනුව දෙන්න බෑ හැබැයි උන් කියනවා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක අතමාරුවක් දෙනවා ඒ අතමාරුවට අදාළ තෙල් ඉන්දියාවෙම ගෙන්නන්න ඒකට දැන් ටික ටික මොකද්ද වෙන්නේ තෙල් විද්‍යාන්ත පාලනය ඉන්දියාව මතට පැවරණේ දැනටමත් LNG බලාගාරය ඇමරිකාවට ඕනි විදියට පාලනය වෙන්න ගිවිසුම් ගහලා තියෙනවා. ඒත් අපේ බලශක්තිය තමයි ඉන්දියාවට සහ ඇමරිකාවට මේ විදියට ඔවුන්ට අවශ්‍ය විදියට පාලනය කරන තැනට තල්ලු වෙන්නේ. රටේ ආර්ථික ප්‍රශ්න එක්පාර්ශවයකට තනිව විසඳන්න බෑ. පක්ෂපාත පැත්තකින් තියලා සැවම පොදු එකකතාවයකට පැමිණිය යුතුයි. ඒ වගේම රටේ තියෙන ඩොලර් ප්‍රශ්නේ විසඳන්න කලින් තියෙන ඩොලර් ටික පරිස්සම් කරගන්න කියලා ආචාර්ය නිශාන්ද මෙල් මහතා පවසනවා. මේ වන විට අපේ රට තියෙන්නේ ඊටම බරපතල ආර්ථික ගැටලුවක. දශක 7කට අධික කාලයක් පුරා අපේ රට පාලනය කරපු සෑම පාලකෙක්ම රට මහා ණය ගොඩක පැටලෙව්වා. සියලු දේශපාලනචින් මේට වග කිව යුතුයි. දැන් ඇඟිල්ල දිගු කර කර ඉන්න කාලයක් නැහැ. ඉත ඉක්මනින් පියවරක් නොගත්තොත් බෝට්ටුව පිටින් අපි හැමෝම ගිලෙනවා. ඒ නිසා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න කිසිදු ජාති ආගම් පක්ෂ පාට පන්ති බෙදයකින් තොරව අප අත්වැල් බැඳගත යුතුව තිබෙනවා. ඊයේ සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ තුලින් අපි පණිවිඩයක් දුන්නා. සියලු දෙනාම එක්ව මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එමු කියලා. ඒ වගේම මේ දැන් රටේ තියෙන ඩොලර් ප්‍රශ්නයට විසඳුම් හොයන්න අපි මොනවද කරන්න ඕන?
සියත ප්‍රවෘත්ති අද ඒ පිළිබඳවයි සොයා බැලුවේ. ඇත්තටම ජනතාවටත් විශාල පීඩිත තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ තත්ත්වය විසඳ ගන්න නම් ඇත්තටම හිඟ විසඳ ගන්න ඕනේ. ඒ කියන්නේ ඩොලර් රටෙන් පිටත් වීම විශාල වශයෙන් ණය ගැවීම තුල සිදු වෙනවා. ඒක යම් විදියකට අත්හිටවගෙන රටේ ආර්ථිකයයි ජනතාවයි බේරගන්න ක්‍රමයක් සෑදිය යුතුයි. දැන් ඇත්තටම මෙතන ප්‍රතිපත්තිය තමයි මේ ඩොලර් හිඟය තුල ඇතිවෙන වේදනාව බෙදා ගැනීමේ ප්‍රතිපත්තිය. ඒ කියන්නේ මේ වේදනාව රටේ ජනතාවටත් රටේ ආර්ථිකයටත් සීමිත නොකර ලංකාව නාහිමියන් සමග බෙදා ගැනීම තමයි සාමාන්‍ය ක්‍රමය ලෝකයේ රටවල් මේ වගේ තත්ත්වයකට එළඹෙන විටදී. ඉතින් මං හිතන්නේ අද කෙටි කාලීනත් දිගු කාලීනත් විසඳුම තමයි මේ අර්බුදය නිර්මාණය වෙන සාධකය වෙන්නේ ඩොලර් හිඟය අඩු කර ගැනීමට, හිඟේ අඩු කර ගැනීමට වේදනාව බේර ගැනීම. ඒ කියන්නේ නාහිමියන්ටත් කියනවා ටිකක් කල් දෙන්න, ගෙවන කොටස අපි නැවත ප්‍රතිසංශෝධනය කරගෙන හිමින් හිමින් ගෙවන්න ක්‍රමයක් හදාගමු. එතකොට රටත් ආර්ථිකයත් ජනතාවත් මීට වඩා හොඳ තත්වයකට ගේන්න ලංකාවට හැකි වෙනවා. අඩක් භාවිතා කළ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ නිවේදන අද සිට පුවත්පත්වල පළ කිරීම ආරම්භ කළ බව පාරිභෝගික අධිකාරිය පවසනවා. එමෙන්ම හිට සිට විද්‍යුත් මාධ්‍ය උත්සේද එම දැනුවත් කිරීම සිදුවන බවයි එම අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ ගෑස් පිපිරීම් වලට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම අභ්‍යචනාධිකරණයේදී අද යළි විභාගයට ගත අවස්ථාවේදී අපේ රටේ ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තාවේ දැන් මාස 6කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් විපතටපත් වූ විඳිතීන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයට මීට මාස 3කට ඉහතදී පෙත්සමක් ඉදිරිපත් කළා. එම පෙත්සම කොළඹ අභ්‍යචනාධිකරණය අද යළි විභාගයට ගත්තා. එහිදී අඩක් භාවිතා කළ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන පුවත්පත් නිවේදන අද සිට පුවත්පත්වල පළ කර ඇති බවට පාරිභෝගික සේවා අධිකාරිය අභ්‍යචනාධිකරණයේ හමුවේ කරුණු ඉදිරිපත් කළා. එසේම මේ පිළිබඳව විද්‍යුත් මාධ්‍යයට අදාළ නිවේදන හෙට සිට පළ කිරීමට පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේ අඩක් භාවිතා කළ සහ සැක සහිත ගෑස් සිලින්ඩර ආපසු බාර ගන්නා ලෙස අධිකරණය මීට පෙර නියෝග කර තිබියදීත් ගෑස් සමාගම් එම නියෝගය උල්ලංඝනය කළ බවයි. පාරිභෝගිකින් ලබා දෙන සිලින්ඩර බාර ගැනීම ඇතැම් නියෝජිතින් ප්‍රතික්ෂේප කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. නමුත් පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ එම සිලින්ඩර සම්බන්ධයෙන් අදාළ ගෑස් සමාගම් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි. එසේම යම් නියෝජිතයෙකු ගෑස් සිලින්ඩර බාර ගැනීම ප්‍රතික්ෂේප කළ විට ඒ බව පැමිණිලි කිරීමට මෙහිදී කරුණු විමසා බැලූ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි. පසුව පෙත්සම යළි සලකා බැලීම පෙබරවාරි 8 වෙනිදා සිදු කිරීමට අධිකරණය නියම කළා. පාරිභෝගිකය මට මැසේජස් එවනවා, වීඩියෝ ක්ලිප්ස් එවනවා. ඒගොල්ලෝ කියලා සිලින්ඩර් එක අරන් ගියාම ලිටරෝ එකට ලිටරෝ නියෝජිතයා කියන අපි බාර ගන්නෙ නෑ. පාරිභෝගික කඩියුතුර වහාම විද්‍යුත් මාධ්‍යවල මේක අද පළ කරන්න ඕනේ. ජනතාවට මේක ආපහු ගෙනල්ලා බාර ගන්න අනිවාර්යයෙන්ම බාරගත්. ඒ අනුව අධිකරණය ලබන මාසේ 8 වෙනිදාට නැවත කැඳව මේ පාරිභෝගිකයන්ට වන්දි ප්‍රදානය කිරීම සඳහා කාගෙන්ද? පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධානියා, ඒ වගේම ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානියා, ලිටරෝ සමාගමේ ප්‍රධානියා බ්ලාස් සමාගමේ ප්‍රධානිය මේ සහ අමාත්‍යවරු දෙන්නගේ පුද්ගලික ධනය මේකට හානියට පච්ච සියලු දෙනාට මන්ති ප්‍රදානය කළ යුතුයි. පාරිභෝගිකින් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව එලෙස බාරගනු ලබන ගෑස් සිලින්ඩරවල ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය වත්මන් වෙළඳපළ මිලට අනුව ගණනය කර එකී වටිනාකම නව ගෑස් සිලින්ඩරය මිලදී ගැනීමේදී අඩු කළ යුතු බවට අදාළ ගෑස් සමාගම් වෙත උපදෙස් දී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරනවා. එම කටයුතුවලදී ගෑස් බෙදා හරින්නන් නියෝජිතින් ගෑස් සිලින්ඩර ආපසු බාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට පාරිභෝගික කටයුතු අධිකාරිය දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා. රජයේ යටතේ 99%ක් තියෙන ව්‍යාපාරයේ විගණකාධිපතිවරයාගේ විගණනයෙන් ඉවත් වෙන්න කොච්චර උත්සාහ කළාද කියනවනම් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු දැම්ම. සාවියට ගිහිල්ලා සමාගම රජයේ විගණනයට යටත් වෙන්නේ නැහැ කියලා තර්ක කරලා ඒකට සමාගමේ මුදල් වලින් ලක්ෂ 200ක් විතර වියදම් කරලා
අද ඩිප්‍රෝ සමාගමේ තියෙන ගැටුමට මේ රජයේ විගණන නිරේරෙහිීමේ උත්සාහය සම්බන්ධතාවයක් තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් රජයේ ප්‍රධානීන්ගේ අවධානයට වසන් වෙලා මේ ප්‍රශ්නයෙන් එළියට එන්නම මිලියන 20 21ක් ආයතනයට දරන්න වෙලා තියෙනවා. පරිපූර්ක වෛද්‍ය වෘත්තිවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද පෙරවරු 7 සිට වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ බස්නාහිර පළාතේ සියලුම රෝහල් කේන්ද්‍ර කරගනිමින් දින 10ක් තුල සිය ඉල්ලීම් වලට විසඳුම් ලැබුණේ නැත්නම් පෙබරවාරි මාස මුල සිට අකණ්ඩ වැඩවර්ජනයකට යාමට කටයුතු කරන බවයි වෘත්තීය සමිති නියෝජිතයින් පවසන්නේ. සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමය අද පෙරවරු 7 සිට එක් දින වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ වැටුප් විෂමතාව උසස් වීම් නොලැබීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් මෙම වර්ජනය බස්නාහිර පළාතේ රෝහල් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර එය හෙට පෙරවරු 7 දක්වා පැය 24ක කාලයක් ක්‍රියාත්මකයි. හෙද සේවාව, පරිපූරක සේවාව සහ අතුරු වෛද්‍ය සේවාව ඒකාබද්ධ වෘත්තීය සමිති 10ක් මෙම වර්ජනයට එක්ව සිටිනවා. මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වුවද කොළඹ ජාතික රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන අයුරු දක්නට ලැබුණා. ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සහ ඇතම් සායන කටයුතු තරමක් ප්‍රමාද වූ බවටයි පැමිණ සිටි ජනතාව චෝදනා කළේ. හරිද? ඒක නෙමෙයි බලන්නකෝ මේ අපහසුතාවයට පත් වෙන්නේ මේ මිනිස්සු. ඕක තමයි කියන්න තියෙන්නේ අන්තිමට. අපි ඉතින් මෙහෙම රාජ්‍ය ආධිවේදයක තමයි වෙන්නේ. හදිසි රෙඩ්ඩු මෙහෙම ඉන්නකොට මැරෙනවා. අපි ඕක තමයි අපහසුතාවයට පත් වෙන්නේ මේකෙන්. ඒාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැම අස්වරට ගියේ. ඔව්. මේ මොනාද මේ රජය කරන්නේ අපිට හැම දෙයකින්ම අපිට ඒ මිනිසුන්ට සාධාරණයක් කරනනම් අපි මේ වගේ අසාධාරණයක් වෙන්නේ නැහැ නේ මේ උතර වර්ජිනී නිරත සෞඛ්‍ය සේවකීන් අද උද්ඝෝෂණයක නිරත වුණා කරුණා කළ පෞරුෂයක් ඇතුව කෙලින් හිටගෙන ඉන්න මුදල් ඇමතිතුමාටත් අපි කියනවා ජනාධිපතිතුමාටත් අපි කියනවා මේ වෙලාවේ රටේ බොහෝ ප්‍රතිපත්ති නැති කරා වගේ වැටුප් ප්‍රතිපත්තියක් නැති කරොත් ඒක අවුරුදු ගණනාවකට හදන්න බැරි ප්‍රතිපත්තියක් වෙනවා වගේම මේ රටේ රාජ්‍ය සේවාව වගේම සමස්ත සේවාවන් කඩා වැටෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය දිගටම යන ගනිමින් තියෙනවා ආණ්ඩුව දිගටම යන ගනිමින් තියෙනවා ගුරුවරුන්ගේ ප්‍රශ්න විසඳන්න ගුරුවරු බරපතල මහන්සියක් ගත්තා සටන් කරා ගුරුවරුන්ගේ විෂමතාව ඉවත් කරා ඒක හොඳයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලෑස්ති වෙන්න පෙබරවාරි 7 වෙනිදාට අකණ්ඩ වැඩ වර්ධනයකට මුහුණ දෙන්න. රජය විසින් නොයෙකුත් නීති නැති නීති ගෙනෙමින් රට පුරා නොයෙකුත් සංගීත සංදර්ශන පවත්වමින් IPL මැච් පවත්වමින් බාල් නටමින් නොයෙකුත් දේ කරමින් ඉන්න අතරතුර සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් රට තුල වැඩිම කරදරකාරයන් වන පිරිසට වැටුප් වැඩි කරලා තියෙනවා. ඒක පූර්වාදර්ශයක් කරගෙන මරණය අතින් අරගෙන හෙද පරිපූර්ක අතුරු වෛද්‍ය සියලුම දෙනා පාරට ඇවිල්ලා ඉන්නවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේ මෙම වර්ජනය ඉතා අසාධාරණ බවයි. මේක මහා අමුතුම තත්වයක්. මේ වෘත්තීය සමිති තවදුරටත් සාර්ථක නොවන වෘත්තීය සමිති බවට පත් වෙලා තියෙනවා. දැඩි වර්ජන රැලි ඇති කිරීමේ උත්සාහයක් තියෙනවා. මාසයකට සැරයක්. මේක විලාසිතා. වැඩ වර්ජනය කියන්නේ කම්කරුවන්ටයි. වෘත්තිකයන් වැඩ වර්ජනය කරන්නේ නැහැ. මේ සියලු වර්ජන හමුවේ පීඩාවට පත්වන්නේ රටේ අහිංසක ජනතාව මිස පාලකීන් නොවේ. රෝහල් වල පොලිමේ ඉඳලා කට්ට කාලා පොතේ තියෙන බෙහෙත් ටික අරගෙන යන්න සෞඛ්‍ය ඇමතිවරයාවත් නිලධාරින්වත් කවුරුවත් එන්නේ නැහැ. ඒ බෙහෙත් ටිකෙන් ජීවත් වෙන්න වෙරදරන්නේ අහිංසක රෝගී ජනතාව විතරයි. බලධාරීන්ගෙන් ඉල්ලන්න ඕන දේ අහිංසක රෝගීන් පලිහක් කරගෙන ලබා ගන්න හදන එක කෙතරම් සාධාරණද කියලා වෘත්තීය සමිති නියෝජිතින්ගෙන් ඇසිය යුතුයි. කුමන ප්‍රභේදයේ පැමිණියද රටේ සෞඛ්‍ය පද්ධතියට ඕනෑම ව්‍යසනයක් පාලනය කර ගැනීමේ හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹකල්ල මහතා පවසනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ඉදිරි සති තීරණාත්මක බැවින් බූස්ටර් එන්නත ලබා ගැනීම අනිවාර්ය බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. මෙරට දෛනික කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. මේ වන විට දෛනිකව කොවිඩ් ආසාදිතින් 800 සීමාව ඉක්මවා වාර්තා වනවා. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙවත් IDH රෝහලට ඇතුළත් කෙරෙන කොරෝනා ආසාදිතින් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එහි රෝහල් ධාරිතාවේද උපරිම මට්ටමට ළඟා වී තිබෙනවා.
තමයි අලුත් ප්‍රභේදයත් සමග ලෝකයේ තියෙන සංඛ්‍යාලය ගැන බලපුවාම අපේට පළක් වෙලාවට අපත් කිසිත් ගැස්සීමකට ලක් වෙනවා. ඒක එසේ වෙතත් අපේ විශ්වාසයක් තියෙනවා අපිට කවුරු මොන දේ කිව්වත් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තාමත් ඕනෑම තත්වයකට මුහුණ දෙන්න සූදානම්ින් සිටිනවා කියන එක නම් බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. දුර්මන්ත යනවා වෙලක් වෙලාවට අලුත් ප්‍රභේදය විවිධ ආකාරයෙන් ඉදිරිපත් වුවොත් අපට ඒක පාලනය කරගන්න බැරි තත්වයකට මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටේ කියන එක අපි සහතිකයක් දෙනවා. මෙතන ඉන්න මේ සියලු දෙනාම මේ සම්බන්ධව විශේෂඥයන් සහතිකයක් දෙනවා. එහෙම තත්වයක් මේ රටේ ඇති නොවෙන්නට වග බලා ගන්න අපිට හැකියාවක් විශ්වාසයක් ආත්ම විශ්වාසයක් සහ එවැනි පුරුණු වෙච්ච කැපවෙච්ච කාර්යමණ්ඩලයක් අපට සිද්ධුයි කියන එක තාමත්ම ප්‍රශංසනීය ලෙස සිහිපත් කරන්නට අවශ්‍යයි. වහාම එන්නත ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඒක හරහා පමණයි අපිට මේ ඉදිරි සති කිහිපය තුළ ඔය තීරණාත්මක තත්ත්වය පාලනය කර ගැනීමට අපිට හැකිවන්නේ. ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්ෂිකව සංවිධානය කරන ජයපිරිත් දේශනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ කොළඹ බණ්ඩාරනායක සමකරණ ශාලා පරිශ්‍රයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජයපිරිත් සජ්ජායනය අද රාත්‍රියේ පැවැත්වෙනවා. මහා සංගරත්නය පෙරටු කර ගනිමින් පැවැත්වෙන මෙම ජයපිරිත් සජ්ජායනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වනවා. රටට ජනතාවටත් සෙත් ප්‍රාර්ථනා කරමින් පැවැත්වෙන මෙම ජයපිරිත් සජ්ජායනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙනවා. සියත ටීවී සුලිය දේශපාලන වැඩසටහනින් පසුව මෙම ජයපිරිත් දේශනය සියත ටීවී ඔස්සේ ඔබ වෙත ගෙනීමට අප සූදානම්. 2021 ශිල්ප අභිමානී ජනාධිපති හස්ස කර්මාන්ත සම්මානවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ කොළඹ සිරිමාව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී දේශීය හස්තකර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතික මට්ටමින් ඇගීමේ ශිල්පාභිමානී 2021 ජනාධිපති හස්තකර්මාන්ත සම්මානවල ඊයේ පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මානවලට මැති ඇමතිවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. COVID-19 වසංගතය ආවට පස්සේ තුන්වෙනි ලෝකයේ අපේ වැනි වෙනත් රටවල් වැක්සින් කරණයට ප්‍රමාණවත් අවධානයක් යොමුනකොට තිබියදී ලෝකයේ දියුණුවයි සම්මත රටවල් හා කරට කර යමින් මේ වැක්සින් කරණය මොනතරම් වියදමක් දරා හෝ මේ රටේ රටවැසියාගේ ජීවිත ආරක්ෂා වෙනුවෙන් කිරීමට තීරණ ගත්තු නිසා අද අපට පුළුවන් වෙලා තියෙනවා වසංගත තර්ජනය තිබුණා වුණත් එයට මුහුණ දෙමින් ඒ ස්වභාවික වෙළඳපොළ ක්‍රමානුකූලව නිර්මාණය කරගන්න. මේ නිර්මාණ කරුවන්ට ඒ ස්වභාවික වෙළඳපොළ නැතුව පවතින්න බෑ. සංචාරක ව්‍යාපාරයේ නොපවතින රටක මෙයාගේ නිර්මාණ ඉහළ මිලකට මිලදී ගන්න කෙනෙක් මුණ ගැහෙන්නේ නැහැ. මේ අතර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්මදිනය නිමිත්තෙන් පැවති ආගමික වැඩසටහන සඳහා ජනාධිපතිවරයා අද සහභාගී වුණා. රට බංකොලොත් වීමේ අවධානමකට පත් වී ඇති බවට සියලු සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී ඇති බව විපක්ෂ නායක සජීප් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බොරලස් ගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මේ කෝවිඩ් සමයේ ලෝකයේ ඉන්න පෝසත්ම දහ දෙනා තමන්ගේ මූල්‍ය සම්පත දෙගුණ කරගෙන තියෙනවා. ඩොලර් බිලියන 700 ඉඳලා ඩොලර් ට්‍රිලියන 1.5ක්. ඒගොල්ලෝ ගණන් හදලා කියනවා එක තප්පරයකට ඒ අයගේ වත්කම ඒ අයගේ සම්පත වර්ධනය වුණාලු ඇමරිකානු ඩොලර් 15,000ක්. අපේ රටේ වැඩිම වත්කම් තිබෙන පුද්ගලයන් සහ ආයතන මේ කෝවිඩ් සමයේ හිටියට වැඩිය පෝසත් වුණා. නමුත් සාමාන්‍ය ජනතාවට මොකද වෙලා තියෙන්නේ? ගෑස් පුපුරන යුගයේ, දියර පොහොර කෑන් පුපුරන යුගයේ අම්මලට ඉන්න සිද්ධ වෙලා තිබෙනවා. දූ දරුවන් වෙනුවෙන් කිරිපිටි පෝලිමේ, ඉන්ධන පෝලිම, සීනි පෝලිමද, හාල් පෝලිමද, පරිප්පු පෝලිමද, ඒට අමතරව අන්ධකාරයේ සිටීම, එක වෙලාවකට කියනවා දවසට පැයක් කපනවලු, තවත් වෙලාවක කියනවා නෑ ඒක පැය 4යිලු, ආයේ කියනවා නෑ ප්‍රශ්නයක් නෑ තව දවස් කීපයකට විදුලිය අඛණ්ඩව ලැබෙනවලු. මේ ඔක්කොම අස්සේ ඔබ සිළු දෙනාම දැනගන්නට ඕන තවත් මහා භයංකාර දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ රටේ ඉතිහාසයේ කිසිම දවසක සිදු නොවුණු ආකාරයට මුදල් අච්චු ගන්න. ලෝකයේ හැම සමීක්ෂණයකින්ම කියනවා
අපේ රට බංකොලොත් වීමේ ප්‍රවණතාවයකට යොමු වෙලා තිබෙනවා කියන්නේ. මේ වගේ තත්ත්වයක් තුල මේ රටට අවශ්‍යයි විප්ලවීය පරිවර්තනාත්මක යුගයක්. තඹුත්තේගම තේක්කවත ප්‍රදේශයේදී පාසල් යාමට සූදානම් වූ සිටි සිසුවියක වනාලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත් එම වනාලි ප්‍රහාරයෙන් පාසල් සිසුවිය සුරතුවල් ලබා ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. අලි මිනිස් ගැටුම අද ඒක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. රැයක් දවාලක් නැතිව වනාලි ගම් වදින නිසා ජනතාවේ ඉන්නේ ජීවිතයත් මරණයත් අතර සටනකයි. දුක් විඳලා මහන්සි වෙලා හරි හම්බ කරගත්ත දේපල පවා වනාලීන් විනාශ කරන්නේ ජනතාවට කර කියා ගන්න කිසි දෙයක් ඉතිරි නොකරමින්. අද පෙරවරුවේ තවත් කනගාටුදායක සිදුවීමක් වාර්තා වුණේ තඹුත්තේගම තේක්කවත්ත ප්‍රදේශයෙන්. පාසල් යාම සඳහා සූදානම් සිටි සිසුවියකට වනාලියකු පහර දී තිබෙනවා. එම සිසුවියව හොඩේ නොසවා විසිකර පෑගීමට උත්සාහ කිරීමේදී ඇය බේරා ගැනීමට මව සහ මිත්තණිය සමත්ව ඇති බවයි වාර්තා වන්නේ. වනාලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දැරිය තඹුත්තේගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා. ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා හිටියේ දැන් 6:30 විතර වුණා. ගෙදරමයි යන්න හැදුවේ. යද්දි එකපාරටම අලි ආවා මූණට මූණ හම්බුණා. එකපාරටම මේ හොඬ වැලෙන් අල්ලගත්තා. අල්ලගෙන විහික්ක තනකොළ ගොල්ලට ඌ විහික්කලා ගියා. ඊට පස්සේ මම නැගිට්ටද කියලා බලන්න සි ආය පාරක් ආවා. ඇවිල්ලා දෙපාර වනලියා ගල් විහාර රක්ෂිතයට පළවා හැරීමටයි තඹුත්තේගම වනජීවී නිලධාරීන් කටයුතු කර ඇත්තේ. දැන් රටවට අපුවත් කිහිපයක් හැටියෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම මාලාවේ හඳුන්වා දුන් වගා සංග්‍රාම වැඩසටහනට අනුව ගෙවතු බීජ වගා ව්‍යාපෘතියේ පළමු අදියර කෝට්ටේ නගරයේදී අද සිදු වුණා. ඒ ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් යුතුව පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතාන මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර උතුර වස්කඩුව ප්‍රදේශයේ නිවසකින් සුදු ලේනෙක් හමු වී තිබෙනවා. පාකිස්තානයේ නිල සංචාරයක නිරත වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් මහතා හමු වී තිබෙනවා. ඒ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී. සියත ටීවී නිල විකාශන අයිතිය දරන ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 20 දෙනෙකු ඇතුළත්. නවවසරේ පළමු තරඟ සංචාරයට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානමින් සිටිනවා. ඒ ප්‍රබල ඕස්ට්‍රේලියාව සමගයි තරඟ පහකින් සමන්විත 20x20 තරඟාවලියේ උණුසුම ක්‍රිකට් ප්‍රේක්ෂකින්ට යලිත් සමීප කිරීමට මෙවර නිල විකාශක ලෙස කටයුතු කරන සියත ටීවී අපට හැකියාව ලැබුණු බව සතුටින් දන්වා සිටිනවා. මේ අතර ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද නම් කළා. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමි වී තිබෙනවා. සංචිතයට ක්‍රීඩකින් 20 දෙනෙකු ඇතුළත් නායකත්වය හිමිවැත්තේ දසුන් ශානකට වන අතර උපනායකත්වයට චරිත් අසලංකපත් කර තිබීම විශේෂත්වයක්. සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකින් මෙසේ අවිෂ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමල්, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, කමිල් විශාර, රමේෂ් මෙන්ඩිස්, වනිතු හසරංග, ලහිරු කුමාර, ලුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, බිනර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම සහ ශිරාන් ප්‍රනාන්දු. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කර තිබෙනවා. මේ වන විට රුමේෂ් රත්නායක මහතා කොරෝනා ආසාදනයේ වී සිටින බැවින් පළමු තරඟයෙන් අනතුරුවයි ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත වෙත්තේ. 20x20 ලෝක ශූරීන් දෙපළගේ මෙම උද්වේග කර වූ පන්දුවර 20x20 තරඟාවලිය ලබන පෙබරවාරි 11 වනදා ආරම්භ වීමට නියමිතයි. එදින සිට තරඟාවලියේ සියලුම තරඟ සජීව ලෙස ඔබ වෙත ගෙනීමට ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා පන්දුවර 20x20 තරඟාවලියේ නිල විකාශක වන සියත ටීවී අප සූදානම්. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.